අක්මිවන පොලිසි වයිසි මහත්තයද? මම රංජන රාමණයි කියලා එක්කෙනෙක් කතා කරන්නේ. වයිසි මහත්තයාට මේ මොකද අක්මිවන අර දරුවෙක්ගේ මේ මේ අර කපු මහත්තයෙක් අපේ ක්‍රිෂාන්ත දූෂණය කරපු සිද්ධිය, ඒකේ මොකද්ද අලුත්ම තත්ත්වය? ඇහෙන්නේ නැහැ මොකද? ආහා. එතකොට ඒ වෛද්‍ය වාර්තාව තියෙන්නේ කොහමද? එතකොට දරුවගේ මුල් පැමිණිල්ලත් පිටපතක් තියෙනවා නේද? එතකොට මේ වගේ මේ සාමාන්‍ය අන්ඩර් ඒජ් දරුවෙක්ව දූෂණය වුණාම මේ 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 ඔයිසි මහත්තයා එක පෑක්වත් රිමාන්ඩ් කරන්නවත් නැද්ද? ඔව්. එතකොට පොලිසියෙන් නේද මේ නඩුව මෙහෙවන්නේ? එතකොට ඕගොල්ලෝ අපදෙනවට විරුද්ධ වුණේ නැද්ද? එතකොට කොහොම එදා අප දුන්නේ ඇක්ටින් ජජ් කෙනෙක්ද මහේස්ත්‍රාත්වරියද හිටව? ඇයි මහේස්ත්‍රාත්වරිය නිවාඩු ගියේ? එතකොට එයා නිවාඩු ගියා කියලා මේ බණ්ඩාරිගොඩ කිව්වා මන්ත්‍රීතුමා. ඊට පස්සේ මේ ඇක්ටින් ජජ් කෙනෙක් තමයි මේ මේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නිවාඩු ගියා. එතන ඉදිරිපත් කළේ එයාමද අප දුන්නේ? ගෙද උදේ ගෙදරට ගිල්ල නෙමේද උසාවි ගිල්ලද? ආහා. කවුද මහේස්ත්‍රාත්තුමාගේ නම කවුද දන්නවද? එතකොට මහේස්ත්‍රාත්තුමා අප දුන්නා. ඒ කියන්නේ මොකක්ද ඒ අප දෙන හේතුව? මෙච්චර දෙයක් වෙලත් ඒ කියන්නේ එතුමා තීරණය කළායි. ඒ කියන්නේ මොහොතක්වත් රිමාන්ඩ් කළේ නෑ නේද? හෑන්ඩ් කෆ්ස් දැක්කෙත් දැම්මෙත් නෑ. මම දැක්ක ටීවී එකේ මේ මේ මාංශු දැම්මේ නෑනේ. එතකොට චෝදිතය ආවේ, විත්තිකරු ආවේ තමුන්ගේ වාහනය කර ඇවිල්ලා ලෝයර් හරහා බාර වුණාද නැත්නම් ඕගොල්ලෝ ගිහිල්ලා ඇරස් කරාද? එයා ඉදිරිපත් වුණා. දවස් කීයකට පස්සේද? අල්ලන්න අල්ලන්න ටීම් එකක් දැම්මා. මෙයා හැංගිලා හිටියද? ටීම් දෙයක් දාලිද්දි හොය ඉදිරිපත් වුණා. එතකොට මම පොලිස්පතිතුමාට කතා කළා. එතකොට එතුමා හිටියේ පිටරට. ඊට පස්සේ තමයි මම මේ 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 ඩිපියුටි වික්‍රමරත්න මහත්තයාට, චන්දන වික්‍රමරත්න මහත්තයාට කතා කරපුවම තමයි වැඩි ෆාස්ට් වෙලා ගියේ. ඔයාටද මම එදා කතා කළේ? එදා ඔයාටද මම කතා කළේ? අර බණ්ඩාරිගොඩේ කතා කළේ ඔබතුමාටද? ඔබතුමාද කිව්වේ අර මේ මේ මට තොරතුරු දෙන්න බෑ මාධ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශකෙන් අහන්න කියලා? ඉතින් මේ මහජන නියෝජිතයෙක් හත් එහෙම කිය කරන්න බෑනේ ඔයසි මහත්තයා. එතකොට මම ඔයාට කතා කරපු එක IGP කතා කරුවා කිව්ව එක කොහොමද රත්තරන් දන්නේ? මොකද රත්තරන් ඇවිල්ලා කිව්වා ටීවී එකේ මම IGP කතා කළා, ඔයාට කතා කළා කියපු එක. එතකොට මගේ ෆෝන් එකෙන් ඔයාට කතා කරපු එක සතරකන් මන්ත්‍රණයක්. එතකොට අපි දෙන්නාගේ පණිවිඩේ රත්තරන් කොහොමද මීඩියාකට කියන්නේ? රත්තරන්ට එහෙම කිව්වද? එහෙනම් කොහොමද රත්තරන් දන්නේ ඒක? කියලා
නෑ මම ඔබතුමාට කොන්ෆරන්ස් දාලා කතා කරානේ බන්දුලාට බණ්ඩාරි ගොඩයි මමයි ඔබතුමාට කතා කළානේ. මේ මේකට මොකද උනේ කියලා අහන්න. එතකොට IGP කතා කළ එක ඊට පස්සේ ඩිපියුටි IGP කතා කරපු එක චන්ද්‍ර වික්‍රමනාත් මහත්තයාට කතා කරපු එක කොහොමද රත්තරන් දන්නේ? ඉතින් අපි දෙන්න ඉතරනේ දන්නේ. එහෙනම් එක්ක මම කියන්න ඕනේ නැත්නම් ඔයා කියන්න ඕනේ? ඔයා කිව්වේ නැහැ. එනවා අම්මගේ මයිද රත්තරන් අර මේ යාර දේවාරූඩේ තියෙනවනේ ඒ කියන්නේ කෝවිලේ එහෙම දෙවියන්ගෙන් අහගෙන කියන්නේ හරි මේකට කරන්නේ තමයි ඒකට මම කරන්නේ මේ මම කියනකම්ම දවස් 5ක් යනතුරු මේක කෙරුන්නේ නැත්තේ ඇයි එතකොට රොහාන් රුවන්පුර කියන ડોක්ටර්ද මේ මෙඩිකල් එක ලිව්වේ? එතකොට මුල් පැමිණිල්ල ලියාගත්ත කොස්තාපල් වරියගේ නම මොකද්ද? කාන්තා පොලිස්. හොඳයි මොනාරි උපනත්තුරු මම කතා කරනවා. පොඩක් එන්න එසේ මාත්‍ය මේ ගන්න. ඒකදවා දැන් මම මේක පොත පැහැදිලිව දැනගන්න ජනමාධ්‍ය. දැන් මම OIC මහත්තයාට කතා කරනවා. OIC මහත්තයාට ස්පීකර් ෆෝන් දාලා මම කතා කරන්නේ මෙහි ඉඳලා කොළඹ ඉඳන්. එතකොට රත්තරන් ඇවිල්ලා කියනවා රංජන් කතා කරලා තිනවා මේ චන්දන මහත්මයාට වැඩ බලන පොලිස්පතිතුමාට සහ මේ රංජන් මේකලගේ අම්මා තාත්තාද. ඉතින් ඒක එතකොට අපිට සාධාරණ සැකයක් එනවා. OIC මහත්තයා සහ රත්තරන් සමායට මේ OIC මහත්තයත් දේවාලයට යන රත්තරන්ගෙන් උදව්පදව් ලබා ගන්න කෙනෙක් කියලා සැකයක් හිතනවා. ඒ වගේම සාධාරණ සැකයක් එනවා ඇප දෙන්න පොලිසිය විරුද්ධ නැද්ද කියන එක අපි හොයලා බලන්න ඕනේ.